එක්තරා වෙසක් දවසක තරුණයන් තිදෙනෙක් වෙසක් නරඹන්නට යනවා. මේ තරුණයන් තිදෙනා කොළඹ නගරයේ තනක නතර වෙලා ඉන්න තරුණයන් තුන්දෙනෙක්. හැබැයි මේ තුන්දෙනාගෙන් ඇවිල්ලා නිදාගත්තම බඳු කියන තරුණයාට එදා රෑ හීනයක් දකිනවා. මේ හීනෙන් තියන්නේ යාගේ පෙල්ලේ තියෙන රත්තරන් කාසියක් සහිත මාලය ගැන. මේ මාලය කඩලා දාන්න ආපහු ගමට යන්න කියන කවුදෝ විසින් අන කරනවා මේ හීනෙන් නැගිටලා. අපි මේ කතා කරන්නේ 1962 අවුරුද්දේ චිත්‍රපටයක් ගැන. අවුරුදු 61කට කලින් ලාංකික සිනමාවට තාරුණ්‍ය ගෙනාපු හැටි කියන්න. අපි හතර දෙනාම සූර්යෝ ගැන කිව්වේ ඉලන්දාරින්ගේ සිනමාව ගැන කියන්නේ. මේත් ඉලන්දාරින්ගේ සිනමාව ගැන. අපි අපේ සිනමා ඉතිහාසයේ දිනකොට අපේ රටේ සිනමාවට ඉලන්දාරි විසේ ගෙනාපු චිත්‍රපට කිහිපයක් දකින්නට පුළුවන්. මොකද සිනමාවේ තියෙන ඉලන්දාරින්ට ඉලන්දාරින් විසින් තමයි සිනමාවේ හැඩතල වෙනස් කරන්නේ. මේ ඉලන්දාරින්ගේ සිනමාවේ ඒ දශකයේ සිනමාව වෙනස් කරන්නට ගන්නවා. මුලින් දවසේ කතා කළා හතර දෙනාම සූර්යෝ කොහොමද කළේ 70 දශකේ. හැබැයි මේ කතා කරන්නේ 60 දශකේ නැත්නම් අපේ සිනමාවේ ස්වර්ණමය යුගයේදී ඉලන්දාරි සිනමාව ආපු හැටි. රම්මුතුදුව. රම්මුතුදුව කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉලන්දාරි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ පුරාම තිබුණේ තරුණ ජවය, තරුණ ලේය. මේ චිත්‍රපටය වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණාව නිසා. බන්දුත් සේනත් රාජ් කියන්නේ හොඳ යාළුවෝ තුන්දෙනෙක්. මේ තුන්දෙනා ඉන්නේ එක තැනක. අර වෙසක් දවසේ වෙසක් බලලා එනකොට පාරමිතා බල පූරිත පූරිත ගීතය හතර වටින් ඇසිද්දි කොළඹනගරේ ලස්සන වෙසක් තොරන් වෙසක් කූඩු මේ සියල්ල නරඹා සතුරු සිරින්ගෙන නිදාගන්න තරුණයන්ගේ බඳුර මේ රාත්‍රියේ දකින හීනය. ඌට සිද්ධ වෙනවා ඔහු ආපහු ගමට යනවා රම්මුතුදුවට. යන්නේ නිකන් නෙවෙයි තමන්ගේ යාළුවෝ දෙන්නත් එක්ක. මෙන්න මේ ගමේ එක අභිරහසක් වෙලා තියෙනවා. කලකට ඉස්සරලා මේ ගමේ තිබිච්ච මුතු කඩන්ට ගිය බඳුගේ තාත්තා මරණයට පත් වෙලා තියෙනවා. හේතුවක් නැහැ. එතකොට මේ මරණේ හේතුව ඔහු සොයා යා යුතුව තිබෙනවා. එක පැත්තකින් ඌට අර හීනෙන් කිව්ව දේ හොයන්නත් ඕනේ. දැන් මේ මාලේ කැඩිච්ච තැනින් ගිහිල්ලා මේ මාලේ ආපහු හදන්න ගියාම එතන ඉන්න ව්‍යාපාරිකය මේ කාසිය මේ මාලේ තිබිච්ච පෙන්ඩන්ට් එක නැත්තම් කාසිය ඉල්ලා සිටිනවා. හැබැයි ඒක දෙන්නේ නැහැ. රාජ්‍ය පොඩි සැකයක් ඇතිලා මේ ගැන හොයලා බලනවා කෞතුකාගාරයෙන්. මෙන්න මේ කාසිය අයිති වෙන්නේ 18 වෙනි සියවසේ මූදුපත් වෙච්ච නැවකට. ඊට පස්සේ මේ තරුණයන්ගේ අරමුණ වෙනස් වෙන බඳු මේ මූදෙ කිමිදිලා මෙන්න මේ වස්තුව සොයාගන්න යන්න උත්සාහ කරනවා. මේ ගමේ අපව තමන්ගේ ගමට යනකොට මේ තිදෙනාටම ගැළපෙන මාමත් ඉන්නවා. මේ සේ මාමා ඉස්සල්ලා මේ කොල්ලන්ට එක එක අවවාද දෙනවා මේ මගුල් කරන්න යන්න එපා කියලා. හැබැයි මාමත් අන්තිමට කොල්ලොත් එක්ක එකතු වෙනවා. මේ ගමේ ඉන්න වනාගත වෙලා ඉන්න තාපසයෙක්ගෙන් මුලින් මේ සිද්ධ වෙච්ච දේ ගැන කියනවා. සුද්දන් මේ රට ආක්‍රමණය කළා, මේ රටේ ධන නිධාන අරගෙන යද්දී දෙවිය විශේෂම දේවාලයක් කඩාගෙන අරගෙන යද්දී දෙවියන් කෝප වෙලා මේ සියල්ල මූදුපත් කරා කියලා ඒ ගෙනියන්නට හම්බ වෙන්නේ නැහැ. මේ නැවේ අභිරහස උන්වහන්සේ කියා සිටිනවා. ඉතින් තාරුණයට තවත් මොකටද තවත් කාරණා. ඉතින් ඔවුන් තීරණය කරනවා යන්න. කොමුණත් මේ හැම කතාවකටම තව ඉදිරිවාදිකමක් එන්න පැනේ තෝරන ක්‍රියාත්මක වෙන්නේ. මේ ගමේ හිටපු ධනවතා වෙච්ච මුත්තුසාමි අර රත්තරම් මුදලාලිත් එක්ක එකතු වෙලා මේ හොයන්න යන නිධානය කොල්ල කණ්ඩ හදනවා. හැබැයි ප්‍රේමයක් මේ අතරේ තියෙනවා. මුත්තුසාමිගේ දුව කුමාරි බන්දුට ප්‍රේම කරන්නට ගන්නවා. මේ බන්දුට ප්‍රේම කරන්නට බන්දුව හම්බු වෙන්න කියලා යෙහෙලියක් අතේ පණිවිඩයක් එවනවා. එනකොට වෙලාවේ මේ තුන්දෙනා ඉන්නේ වෙරළේ රාකලයක් තියාගෙන. මේ ඇවිල්ලා කුමාරි හම්බෙන්න කියලා බන්දුට කිව්වම අනික යාළුවෝ දෙන්නටයි මාමටයි පොඩි ජොලියක් යනවා. උන් රාකලයක් වටකරගෙන රාකලිට තට්ටු කර කර අපුරු ගීතයක් ගනවා. පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා වරෙන් වරෙන් සුලම් පොදක් අපේ ඇඟේ කෑවිලා. අනික යාළුවට කියලා දෙන දෙවියෝගෙට ගෙනවිත් දෙනවා අපට දවසක හඳ පායනවා එදා අපිත් මල් පැනියෙන් නානවා. මේ කොයි හැටදත් මේ ප්‍රේමය මල් හම් වෙනවා. මේ ආදරය කියා සිටිනවා. ඊට කලින් චිත්‍රපටිවල වගේ ටුවේ නැහැ, කතා කළේ නැහැ. ඒ ආදරය අපට ඇහෙන්න සලස්වනවා.
ගලන ගඟක ජීවිතේ දයාලු ලෝකයි මිහිරපතා ආදරේ ලපලු නටයි ගංතෙරේ. මෙන මෙහෙමයි මේ චිත්‍රපටයේදී ඒ කතාව ප්‍රේමය කියා සිටින්නේ. මේ ප්‍රේමය එහෙන් යද්දී මේ කුමාරිට ට්‍රයි කරනවා තවත් තරුණෙක්. ඒ රැංගා හැබැයි කොයි හැටි වෙතත් රැංගා මිය යනවා. මුදේ නිධානය ගොඩගන්නට මුදු යන අය බන්දු යද්දී මේක කොල්ල කණ්ඩ ඇවිල්ලා අවසානයේදී අර රත්තරම් වෙලෙන්දා මැරෙනවා. හැබැයි යාළුව ගොඩට එනකොට කාලිදාස කියන පුද්ගලයා නැත්තම් රැංගගේ තාත්තා අර මැලුණු මලකඳට ජීවය දෙන්න කුමාරිව මුදේ ගැට ගහලා තියෙනවා. තරුණයන්ගේ ඉලක්කය වෙනස් වෙනවා. ඔවුන් ගිහිල්ලා තරුණිය බේරගන්නවා, කුමාරිව බේරගන්නවා බන්දු ගිහිල්ලා. ඊළඟට කරන්නේ අර මුදෙන් ගොඩගත්තු වස්තුව ඔවුන් කෞතුකාගාරයක තැන්පත් කරනවා. එක්තරා මේ කතාව චිත්‍රපට කතාවක් කියලා ගත්තොත් අද ලොකු කතන්දරයක් වෙන්නට පුළුවන්. බොහොම සාමාන්‍ය කතාවක්. හැබැයි මේ චිත්‍රපටය හදපු විදිය, හදලා තියෙන ක්‍රමවේදය, ඒ සියල්ල ඒ අවධියේදී සමකාලීන සිංහල සිනමාවට පමණක් නොවේ ඉන්දියානු චිත්‍රපට වලටත් වඩා එහායින් තිබ්බා කියන එක මුලින්ම චිත්‍රපටයට ගෞරවයක් වශයෙන් කට කිය යුතුයි. රන්මුතුදුව චිත්‍රපටයට පාදක වෙන මේ කතාවේ අපූරු සිදුවීමක් තිබෙනවා. මයික් විල්සන් නමති කැනේඩියානු ඉංග්‍රීසි ජාතිකයා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ඔහු ඉතාම දක්ෂ කිමිදුම්කරුවෙක්, ඒ වගේම කැමරා ශිල්පියෙක්. ඔහුගේ සගයා වෙන්නේ ලෝක ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආතර් සි. ක්ලාක්. ක්ලාක් මයික් විල්සන් දෙදෙනා විදෙස් ඉඳන් ලංකාවට එන්නේ මේ අපි අවට මූද ගවේෂණය කරන්නට. ඔවුන් මේ යන්නේ මිලිමීටර් 8 කැමරාවක් අරගෙන මූද යටට. මේ දර්ශන අරගෙන ආපු රූප දකිනවා ශේෂ පලිහක්කාර. ශේෂ පලිහක්කාරය වෙනට මාතලන් චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවා. ඒ වගේම නර්තන ශිල්පියෙක්, වේශ නිරූපණ ශිල්පියෙක්, නටුම් නිර්මාණකරුවෙක්, මේ ආදී විවිධ වූ භූමිකාවන් රාශියක් කරපු තැනත්. ශේෂා මේ දකපු දර්ශන අර මිලිමීටර් 8 දර්ශන දැකලා පොඩි යෝජනාවක් කරලා අපි මේක හරහා චිත්‍රපටයක් හදමු කියලා, වෘතාන්ත චිත්රපටයක්. ඒ පාර මේක නිකන් සරසෙන්නේ නැහැ. මේ සඳහා සමාගමක්ම පිහිටවනවා සරණ්ඩිප් කියලා. සරණ්ඩිප් සමාගම සඳහා ඒ අවධියේදී එතෙක් සිංහල චිත්‍රපටි වලට වඩා වෙනස් සම්ප්‍රදායකක් සමාගමක් හැටියට ගොඩනගනවා. තමන්ගේම යුනිට් එකක් හදාගන්නවා, තමන්ගේම සිනමා ඒකකයක්, නිෂ්පාදන උපකරණ සියල්ල ආදිය. ඊළඟට හොයාගන්නේ තාරුණ්‍යෙන් පිරි අපූර්ව පුද්ගලයන් ටිකක්. මයික් වල්සන් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පවරා ගන්නවා. නිෂ්පාදනය කටයුතු ශේෂ පලිහක්කාර කරනවා. වෘත්තීය නිෂ්පාදකවරයෙක් හැටියට, නිෂ්පාදකවරයෙක් කියන්නේ නිකන් සල්ලි දාන එක නෙවෙයි, ඊළඟ චිත්රපටය සලසුම් කරලා ඉදිරිපත් කරන නිෂ්පාදකවරයා බවට ශේෂ පලිහක්කාර අපේ සිනමාවේ අලුත් පැත්තකට දායක වෙනවා. මේකේ ඊළඟ පියවර වෙන්නේ ඉරතර චිත්‍රපටයේ සංස්කරණය සඳහා ටයිටස් තොටවත්ත තෝරා ගන්න. ඔක්කොම හිතුවක්කාර ඉලන්දාරි. ඊළඟට චිත්‍රපටයේ දෙබස් ලියන්න ගේන්නේ K.A.W. පෙරේරා. මොකද සම්බන්ධය? මේ රේඛාවේ සංදේශයේ චිත්‍රපටයේ හිටපු කන්නම් ටයි මහත්තයා ඉන්නත් එහෙම. ඊළඟට මේ කට්ටියට එකතු කරන්න ගෙන්න ගන්නවා චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ තිස්සලේන සූරිවා. තිස්සලේන සූරිය ටයිටස් තොටවත්ත K.A.W. පෙරේරා. මේ සියල්ලම සංදේශ චිත්‍රපටයෙන්, රේඛාව චිත්‍රපටයෙන්, සංදේශ චිත්‍රපටයෙන් නව සිනමාවේ, නව ජනාකර්ෂණයේ සිනමාව හදන්ට මුල් වෙන පිරිස. ඔවුන් ඇවිල්ලා මේ අලුත් චිත්‍රපටය සැලසුම් කරනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ගාමිණී ෆොන්සේකාව තෝරා ගැනෙනවා. දෙවනි චරිතය සඳහා තෝරා ගන්නට යන්නේ, නැත්තම් සේනගේ චරිතය සඳහා තෝරා ගන්න ඒ වන විට ඉන්දීය අනුකරණ චිත්‍රපට රාශියක විකට නළුවෙකු වෙච්ච ජෝ අබේවික්‍රමයන්. ජෝ අබේවික්‍රමයන්ගේ සිනමා රංගනයත්, ගාමිණී ෆොන්සේකාගේ රංගනයත් 60 දශකයේ බිහිවන ස්වර්ණමය සිනමාවෙත් ආරම්භය සිද්ධ වන්නේ අන්න ඔහොම. ජෝ අබේවික්‍රමයන් සහ ගාමිණී ෆොන්සේකා මුල් වතාවට එකට රඟපානවා. අපි කියන වැලිකතරේ තමයි ඔවුන් දෙදෙනා එකට බරපතලම රඟපානේ. නමුත් මේ චිත්‍රපටයේ නරඹන කෙනෙකුට බලන්න ඔවුන් දෙදෙනා ගම ගාමිණී ෆොන්සේකා නූතන කරුණ්‍ය වීරත්වය ගෙන එද්දී ජෝ අබේවික්‍රමයන්ට සම්පූර්ණයෙන්ම හාත්පසින් වෙනස්, එවකට ඉන්දියානු විකටයා නොව යාළු මිත්‍රයා බවට පත්වෙන අපූරු චරිතයක් ගොඩ වෙනවා. ඔහුටම ආවේනික ස්වතන්ත්‍ර රංගනයක්
Arangino. Gamini Joe. Eva Gamer, Chitabadi Aniquiria, Shane Gunarathna, Utunga de Hadari, Rupert Vidiek, Ontidina, Harata Karame Charitagin, Gamini Tamai, Chitabadi Bandu Tamai, Hero, Habe, Anik Dinarat, E Avasta, Tunama, Hambino. Chitabadi Avasane di Kumari Galak, Gatagasaratina Vilavi, Ekapatagila, Yakadali, Arangin, Yavanika, is Ilanga May Patting, Moody. Badi Galagani, the Yatavin, the Hadanamo, is Yellow Deva, Sanskarnaker of Akare, other cinema, we the what upper Etanam Samantha Chedanus, the from classes Matukaranda, cinema carbon, Lanki cinema, Samat Unanam, Etama, Alpha Vashi. Michitabata, Rupagata Karanata, Pera, Michitabate, Gita to Gita, Patigatakaram, Migita Patigata Karama. ගල්නගඟක ජීවිතේ වෙනුවට යොදා ගන්න වෙනත් ගීතයක වෙනත් ගීතයක් වෙනත් පදමාලාවක් පා වෙන උකුඩු තල තාලෙට සලිත වෙලා මෙන්න මෙහෙම වචන පෙළක් ලියන්නේ මේ ගීතය රූපගත කරන්න ගියම ඒක ගැළපෙන්නේ නැහැ මේ නිසා නැවත මානවසිංහන් ලියනවා ගල්නගඟක ජීවිතේ ශ්‍රී ලංකේය සිනමාවේ චිත්‍රපට සංගීතයේදී මුල් වතාවට තේමා ගීතයක් භාවිත කරන්නේ රන්මුතුදුව WD අමරදේවයන් අමරදේවයන් Mulwata out a chitlapata pasubim sangi the record one name a chitlapati. Have I? It a vada karna matamai. Etek yodagata wagen nebe chitlapata gitea itama atiava shatanata pamana yodagan at a me cinema karu Mike Wilson samatino. Balani gitea visak narbadi pasubim in nationality. We get the Tunamaliani Chandratamano senior pasubim in nationality. දෙවනි ගීතය භාවිත කරන්නේ තරුණයෝ පෙළ කාකලයක් ගහින්දදී අර පෙම්වතියගේ පණිවිඩයේ හිටපු පිපි පිපි රයින නතර ගීතය. චන්ද්‍රරත්න මානවසිංහන් යුදාගන්න භාෂාව ගන්න පෙම් යුවලක් හම් වෙනකොට පෙම් යුවලගේ පණිවිඩය එනකොට මිත්‍රයන්ගේ ඇති වෙන හැඟීම දෙන දෙවියෝගෙට ගෙනවිත් දෙනවා අපට දවසක හඳ පායනවා. අසව් අසව් කොයි කාටත් රස පණිවිඩයක් කියා රැණගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් කියා. අපූර්ව අවස්ථාව අපේ ගමේ මල් පිපිලා මී මැස්සන්ෙක් කළා වරක ගහේ මී බැඳලා තනි වරකා මෝර පෙම් යෝල හමු වෙන අවස්ථාවේ අපිට ඇහෙනවා එක වතාවක දෙතොලෙන් මොමුණදී තවත් වතාවක මුලතර පසුබිමෙන් නැසෙනවා වැලිතල කිති කවන නටන පෙම් රළ වැල ඉවුරු බඳින මිහි තලයට සුවය දැනෙන උකුළු තලය මඳු නැල වෙන පෙමට පෙම පුදා තුඩට තුඩු දෙදි කුරුළු වීනද ආදරේ බැඳිලා මේ ගීත යාගත් වචන ඊළඟට මේ සඳහා භාවිත කරන්නේ එතෙක් සිංහල චිත්‍රපටයක ඇසුණු නැති අලු හඬවල් අමරදේවයන්ගේ හඬ ඊට පෙර චිත්‍රපට කිහිපයකට අපි අහනවා නමුත් ප්‍රේම ගීතය සඳහා යොදාගන්නේ අලු වොයිසෙක නාරද දිසාසේකරයන් ඊළඟට නන්දා මාලනී On the Rama Evasare, Sarasavia, some manule, Hondama Gaika, Sagai Kavalesa, some man at a patrono. Ramudu Chitrapati Tamai, go with a Salakane, Loke, Mulvata, Muhuda, Yata, Sajivi, Rupakata Granada, Vrutanta, Chitrapati Hatita. Api, Api Cinemavi, Mesu Vima, Suabalua, Matarama, it a pira, Loke, cover a ratako, Vrutanta, Chitrapateka, Muhud Sachi. මුහුදයට රූපගත කරපු අවස්ථාවක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. කොහේදවත් රසායනාගාරයේ උනේ එංගලන්තයේ ආතර් රෑන්ක් චිත්‍රාගාරයේදී මේ චිත්‍රාගාරයේ ඒ මොහොත වන විට ඊළඟ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ සූදානම් වෙමින් තිබුණා. ටර්න්ෂන්ගේ අධ්‍යක්ෂණයෙන් තණ්ඩබෝල්ඩ් කියන චිත්‍රපටය මේ අපූර්ව දර්ශන පෙළ මුල් වතාවට මේ ආසියාවේ කොහේද රටකින් රූපගත කරපු මේ දර්ශන පෙළ දැකපු ටර්න්ෂන් තණ්ඩබෝල්ඩ් චිත්‍රපටයට එබඳුම දර්ශන පෙළක් එකතු කළා විතරක් නෙවෙයි මේ චිත්‍රපටයේ මුහුදයට දර්ශන වලදී ගාමිණී ෆොන්සේකා සමග සරන් කරපු චිත්‍රපටයේ වෙනත් කටයුතු වලට දායක වෙච්ච හෙක්ටර් එකනායකවට හම්බ වෙන ඔයගේ කණ්ඩායමට චිත්‍රපට තණ්ඩබෝල් චිත්‍රපටයේ වැඩකතු කරන හැබැයි ඒත් ඔවුන් රූපගත කළේ මූ ඇත්ත මූදේ නෙවෙයි චිත්‍රාගාරයේ හදපු මුහුදක මේ චිත්‍රපටය රන්මුතුදුව ගැන ඇමරිකානු සිනමා විචාරිකා මාරිසිට් මෙන්න මෙහෙම කියනවා මේ චිත්‍රපටය සිංහල කතා කරන බටහිර චිත්‍රපටයක් කියලා. ඇත්ත. මේ චිත්‍රපටය සිංහල කතා කරන බටහිර චිත්‍රපටයක්. දකුණු ඉන්දියාවේදී
දෙමළ භාෂාවෙන් චිත්‍රපටි හදපු එලියාසාර් ඩන්කන්ගේ චිත්‍රපටි වල අපි දකින්නේ සම්පූර්ණයෙන්ම දෙමළ ඌරුවේ චිත්‍රපටි. හැබැයි රන්මුතු දුවට එනකොට මයික් විල්සන් මේ ක්‍රමවේදය වෙනස් කරලා ඔහු දෙමළ ඌරුවට ලංවන්නේ නැහැ. ඔහු ගියේ ඉංග්‍රීසි යුරෝපෙන් අපිට දකින්න සිනමාව. ඒ ක්‍රියාදාම සිනමාව. හැබැයි එය දේශීය කරන්නට ඔහු සමත් වෙනවා. මේදී ඔහු ඉතාම කිසිම අධ්‍යක්ෂකරු නොකරන කටයුත්ත කරන ගීතවලදී ඒ තමයි. ඔහුට හුරුවක් නෑ ගීත රූපගත කරන්න. මේ නිසා චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා වෙච්ච තිස්සලින සූරයට පවරනවා ගලන ගඟක ජීවිතයේ ගීතය ඇතුළු ගීත රූපගත කරන්නට. පසු කලෙක සම්මානනීය සිනමාකරුවෙකු වුණ තිස්සලින සූරයට ලැබිච්ච ලොකුම අවස්ථාවක් බවට පත් වෙනවා. ඊටත් වඩා දැන් මෙහි පිපිපිවි රේණු නටන ගීතය රූපගත කරලා තිබුණේ සුමිත්ත අමරසිංහයන්. හැබැයි ගලන ගඟක ජීවිතය රූපගත කරන්නේ මයික් විල්සන් තමන්ගේ සහාය අධ්‍යක්ෂකගේ මෙහෙයවීම යටතේ. ලාංකික සිනමාවේ මම හිතන්නේ ඒක ඉතාම දුලබ සිදුවීමක්. සහාය අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂකවරයා කැමරා ශිල්පියාමකට පත්කොට රූපගත කරගන්න. සාමාන්‍යයෙන් එහෙම වෙනවා සහාය අධ්‍යක්ෂකවරයා කියන්නේ ඩිරෙක්ටර් වැඩ දන්නේ නැති වුණාම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ලා හදපු චිත්‍රපටි ලංකාවේ ඕන තරම් තියෙනවා. මේක ඒ අවස්ථාවක් නෙමෙයි. ඔහු සිනමාව දන්නවා. හැබැයි ඔහුට මේ ගීතය රූපගත කිරීමේ අවස්ථාවද ගැන ඌට හැඟීමක් නැහැ. ඒ නිසා උද්දෙනවා මේ දේශීය සිනමා හුරු අපි කරුණයකට මේ චිත්‍රපටයේ එම ගීතය භාවිතා කරන්නට. මේ චිත්‍රපටයේදී ජෝබ් වික්‍රමන් ගාමිණී ෆොන්සේකා මුල්වතාවට එකට වුණා වගේම 60 දශකයේ ජනප්‍රිය පෙම්වුවලකුත් හැදෙනවා. ඒ ගාමිණී ෆොන්සේකා සහ ජීවරාණි කුරුකුලසූරිය. ඊට පෙර වීර විජය චිත්‍රපටයේ රඟපාපු ජීවරාණි ගාමිණීත් එක්ක මුල්වතාවට රඟපාන්නේ රන්මුතු දුව චිත්‍රපටයේ. කුමාරි හැටියට වෙනත් චිත්‍රපටි වල වගේ ආයතන නටන්න තිබුණ නැහැ. හැබැයි මේ පෙම්ළු වල කතරම් ජනප්‍රිය වුණාද ඒ අවදී සිංහල සිනමාවේ ජනප්‍රියම පෙම්ජෝලුනේ ජීවරාණි. බොහෝ දෙනා විශ්වාස කරාය කියනවා ගාමිණී ජීවරාණි ඇත්ත ජීවිතේ පෙම්ළු වලක් බවට පත් වී කියලා. හැබැයි ඒ වෙනකොට ගාමිණීගේ සිත වෙනත් යුවතියක් දිනාගෙන ෆොන්සේකා මැතිනිය බවට පත් වෙනවා. මේ නිසා ජීවරාණි ගාමිණී යන ප්‍රේම කතාව වෙන සිනමාව තිරයට පමණක් සීමා වෙනවා. මේ චිත්‍රපටයට හදන්නට ₹500,000 වියදම් කරනවා. ඒක ඒ අවදී හදපු විශාලම වියදම. මේ චිත්‍රපටයේ සමහර දර්ශන මූදයට දර්ශන රූපගත කරේ mm 16 නැත්නම් 16mm ප්‍රමාණයෙන්. ඊට පස්සේ ඒවා චිත්‍රපටයේ අනෙක් දර්ශනවලට ගැලපෙන mm 35ට විශාලනය කරනවා. ඒ සියල්ල කරන්නේ ආතරාංක ස්ටුඩියෝ එකදී. චිත්‍රපටයේදී ගාමිණී ෆොන්සේකාට 15,000ක් ජීවරාණීට ₹10,000ක් ගෙව්වා. මේක එකල වැටිම මිලක් ගෙවන ලැබූ එඩි ජයමාන රුක්මණී දේවි දෙදෙනාට එතෙක් ගෙවන ලද මුදලට පමණ දෙවෙනි වෙන මුදලක්. ගාමිණීගේ මුල්ම යුගයේ ජනප්‍රිය වන චිත්‍රපටය ඔහුට එපමණ මුදලක් ගෙවනවා. රන්මුතුදුව චිත්‍රපටයේ ආරම්භක සිනමා ශාලා 5කම දවස් 100 ඉක්මවා තිරගත වෙනවා. ඒ විතරක් නෙමෙයි 1947 සිට එතෙක් පැවති සියලු සිනමා ආදායම් වාර්තා බිඳ හෙලින්නට මේ අපූර්ව චිත්රපටය සමත් වෙනවා. ඒ වාර්තාව නැවත බිඳෙන්නට තවත් දශකයකට වැඩි කාලයක් ගත වෙනවා. රන්මුතුදුව චිත්‍රපටයේ එන ක්‍රියාදාම ජවනිකා ඇතාම ත්‍රාසජනක සහ ඒ යුගයේ නෙමෙයි අද යුගයේත් සමහර විට බැලුවොත් ඒවා ඉතාම නැව්. ඒ චිත්‍රපටයේ පුරාම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ කැමරා අධ්‍යක්ෂකවරයාගේ නළු නිලියන්ගේ ඊළඟට සංගීත අධ්‍යක්ෂණයේ ගායනය මේ සියල්ලම තිබුණේ නැවුම් බව නැතිනම් යෞවනත්වය. චිත්‍රපටයක රූප රාමෙන් රාමුට මේ යෞවනත්වය ගොඩනැගීම ජනාකර්ෂණ සිනමාවේ ඉතාම අපූරු සහ එය ඵලදායි දෙයක්. අපි බොහෝ විට වර්තමානයේ අමතක කරන කරුණක්. සිනමාව කියන්නේ තාරුණයෙන් පිරි තරුණයන්ට අයිති මාධ්‍යයක් හින්දා රන්මුතු දුව මේ අභියෝගය ජයගෙන තිබෙනවා. මේ චිත්‍රපටය 1972 හොඳම චිත්‍රපටය 10 තෝරන විට ලංකා විචාර චිත්‍රපට හා විචාරක ලේඛක සංගමයේ මුල් චිත්‍රපට 28ට ඇතුළත් වුණා. ප්‍රථම සරසවියේ සම්මාන උළෙලේදී තෙවන ස්ථාන ලබා ගන්න විතරක් නෙවෙයි හොඳම ගීත රචක ලෙස මානවසිංහයනුත් නන්දා මාලනිය තමන්ගේ මුල්ම ගායනයේදී නරද දිසාසුකර මුල්ම ගායනයේදී ඔවුන් හොඳම ගායකයා සහ ගායිකාවන් හැටියට සම්මාන දිනා ගන්නවා.
එවිතරක් නෙවෙයි 1972 දී ලංකාදීප පුවත්පත පාඨකයන්ගේ ඡන්දයෙන් සිනමාවේ ජනප්‍රියම චිත්‍රපට තෝරා ගන්නවා. එතනදී රන්මුතු දුව ලබා ගන්නේ මුල් ස්ථානේ. නැත්තම් රන්මුතු දුව හදලා අවුරුදු 10කට පසු එමෙ රටේ ජනප්‍රියම චිත්‍රපටිය බවට පත් වෙනවා. ඒතකොට සරන්ඩිබ් සමාගමත් නැහැ. අධ්‍යක්ෂණය කරපු මයික් විල්සන් උත් සිනමාකරණයෙන් ඉවත් වෙලා මේ සියලු දේවල් වලදී පාඨකයන්ගේ ඡන්දයෙන් රන්මුතු දුව පළවෙනි තැනට එනවා. දෙවෙනි තැනට එන්නේ ගොළු හදවත, තුන්වෙනි තැනට එන්නේ වැලි කතරට. මේ නිසා රන්මුතු දුව කතරම් කලක් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තාද කියන එක පැහැදිලිව පේන කරුණක්. 1976 අවුරුද්දේ මේ චිත්‍රපටයේ වර්ණ පිටපත් නැවත මුද්‍රණය කරලා සිනමා ශාලා කිහිපයක ප්‍රදර්ශනය කළා. මා චිත්‍රපටය නරඹුවේ ඒ වකවානුවේ. ඒ වකවානුවේ මේ චිත්‍රපටය තාම ජනප්‍රිය වුණා. දවස් 70කට වැඩි ගණනක් නැවත රන්මුතු දුව තිරගත වුණා. රන්මුතු දුව චිත්‍රපටයේ රූපගත කරද්දී ප්‍රධාන මයික් විල්සන්ව කැමරා කරද්දී, හැබැයි ඊට අමතරව සුමිත් අමරසිංහ, W.A. රත්නායක, V.වාමදේවන්, M.S. ආනන්දන්, ලෙන් මුරායිස් කියන කැමරා අධ්‍යක්ෂක වරුන්ගේ සහයත් ලබා ගත්තා. ඔවුනුත් මේ චිත්‍රපටයේ අතිරේක කැමරා මෙහෙයවීමේ කටයුතු යොදා ගත්තා. හැබැයි චිත්‍රපටයේ හොඳම කොටස කළේ සංස්කරණ කැසිපේ ටයිටස් තොරතුරු. ටයිටස් ෆොටෝවත්යන් ත්‍රාසයක් කුතුහලයක් මේ සියල්ල ප්‍රේක්ෂකයන්ව සිනමා හලේ අන්දමන්ද කරමින් පවත්වාගෙන යනට සමත් වුණා. මේ සිනමා භාෂාව ඉතාම ඉහලින් ගෙනාව. සිනමා වේ ව්‍යාකරණ කිසිවක් කඩන් නැතුව මේ චිත්‍රපටය ගොඩරැංගුවා. අනිත් එක මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් සිනමා හලින් එළියට ගෙනිච්චේ එතෙක් 1947 ඉඳන් ආපු ජනප්‍රිය සිනමාවේදී දුටු සිනමා ක්‍රමවේදය සහ මුලින්ම උඩු යටිකොර කළා. කොටින්ම අලුත් සිනමා වීරක පළවෙනි වතාවට සිනමා වීරයා තමන්ගේ කමිසය ගලවලා මෝද දියට අඳන කලිසම පමණක් ඉඳගෙන චිත්‍රපටයේ පෙනී සිටින්නේ මේ චිත්‍රපටයේදී. ඩොමි ජයවර්ධන ඉන්නවා සුජාතා චිත්‍රපටයේ. නමුත් මෙහිදී ඔහු ඊටත් වඩා තමන්ගේ සුර නිරාවරණය කරමින් තාරුණ ජෝන් වඩියකක් සිනමාවට ගේන්න සමත් වෙනවා ගාමිණි චිත්‍රපටයේ. ඒ එක්කම තව ඔහුගේ අනෙක් සගයන් ලෙස රංගපවනවලු ඒ ජව සම්පන්නකම චිත්‍රපටයේ රූපයට මතු කරනවා. මේ නිසා රන්මුතු දුව චිත්‍රපටය අද අපට ආරංචි හැටියට ආතරංක්ෂිත ස්ටුඩියෝ තනිවම හුද කලාව තියෙන තත්ත්වයකට පත් වෙලා තිනවා. හැබැයි සිනමා ඉතිහාසය හදාරද්දී, විශේෂයෙන් ජනාකර්ෂණීය සිනමාව හදාරද්දී රන්මුතු දුව කියන්නේ 1971 හතර දිනාම සූර්යෝ අපේ ඊලන්දාරි සිනමාව ගෙනාවේ කොයි ආකාරයටද? ඊටත් වඩා වැදගත් සිනමා කෘතිය වන්නේ 1962 ආපු රන්මුතු දුව චිත්‍රපටය. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ශේෂා පලිහක්කාර. හැබැයි චිත්‍රපටයේ විශාලම ආයෝජකයා වූයේ ආතර් සික්කා. ඔවුන් තමයි එකතුලා මේ සරන්ඩිබ් සමාගම පිහිටුවේ. චිත්‍රපටයේ ටයිටල් එකක් යන්නේ නැහැ ආතර් සික්ලාක්ට. හැබැයි කවුරුද දන්නවා ආතර් සික්ලා මේ චිත්‍රපටය සඳහා ආයෝජනය කළේ කියලා. චිත්‍රපටය අධ්‍යක්ෂණය, කැමරාකරණය, තිර රචනය මයික් ජේ විල්සන්ගෙන්, සංස්කරණය ටයිටස් තොටවත්තගෙන්, සංගීත අධ්‍යක්ෂණය W.D. අමරදේවගෙන්, ගීත රචනා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන්ගෙන්, ගීත හා ගායනා ශිල්පීන් උනේන් පාරමිතා බල පූරිත පූජිත W.D. අමරදේවයන් සමඟ නන්දා මාලනී ඇතුළු පිරිස, PPPP රේණු නටන නාරද දිසාසේකර ඇතුළු පිරිස, ගලනගංගකේ ජීවිතයේ නාරද දිසාසේකර සහ නන්දා මාලනී නන්ද ඔවුන් දෙදෙනාගේ මුල්ම චිත්‍රපටය. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය කතා පිටපතත් ඒ සිංහල පරිවර්තනයන් තිස්ස ලියන සූරියගෙන්, දෙබස් රචනා කළේ K.A.W. පෙරේරා. චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පීන් ලෙස සුමිත් අමරසිංහ, W.A. රත්නායක, V.වාමදේවන්, M.S. ආනන්දන් සහ ලෙන් මොරයිස් කටයුතු කරනු ලැබුවා. කලා අධ්‍යක්ෂණය කළේ J.A. වින්සන්ට්. වේෂණ රූපණය කළේ ශේෂා පලිහක්කාර විසින්. රන්මුතු දුව මුලින්ම තිරගත වුණේ 1962 අවුරුද්දේ අගෝස්තු මාසේ 10 වෙනිදා. ගාමිණි ෆොන්සේකා ප්‍රධාන චරිතය නිරූපණය කළා. ගාමිණි සිනමා තාරකාව බවට පත් වෙනවා. ඒ වගේම ජීවරාණි, කුරුකුලසූරිය සිනමා තාරකාව බවට පත් වෙනවා. ජෝ අබේවික්‍රම සිනමා තරුවක් බවට පත් වෙනවා. ෂෙන් ගුණරත්න තරුවක් බවට පත් වෙනවා. ඒ සමග ඇන්තනි සී. පෙරේරා එතෙක් රඟපාපු සියලු චරිතවලට වඩා වෙනස් චරිතයක් මා මගේ චරිතය රඟපානවා. වින්සන්ට් වාස් මුතුසාමි ලෙස, ශේෂ පලිහක්කාර ආරණ්‍යවාසී පූජකවරයා ලෙස රඟපෑවා.
ඔස්සේ අබේසේකර රත්තරන් මුදලා ලෙස රංගපෑවා. හෙක්ටර් ඒකනායක රැංගා ලෙසත් තිලකසිරි ප්‍රනාන්දු කාලිදාස ලෙසත් චරිත නිරූපණය කරනු ලැබුවා. රඩ්නි ජොන් ක්ලාස්, ඩේෂන් නමරසිංහ, එම්.වි. බාලන්, ලක්ෂ්මී බායි, එස්.පී. ලේනගේ ගයි ප්‍රනාන්දු, පද්මාලීනාරච්චි, ඊ.එම්.පී. බණ්ඩාර, වසන්ත නවරත්න, ශිල්ටන ආටිගල, පේද්‍රික් ප්‍රනාන්දු ආදීන් රන්මුතුදුව චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. රන්මුතුදුව චිත්‍රපටයේ පිළිමද තව කතාවක් වෙනවා. මේ චිත්‍රපටයේ රූපගත කිරීමේ පසුපස තවත් අභිරහසක් තියෙනවා කියලා කතාවක්. මම මේ කතාව අද කියන්නට යන්නේ සිනමා කෘතියට හෝ ඊට අපහාසයක් හැටියට නොවේ. සමහරු සඳහන් කරනවා රන්මුතුදුව චිත්‍රපටයේ කතාවේ පසුබිමේ ඇත්තටම මෝදයට ගිලුණු රන් නිධානයක් තිබුණාය. නැතහොත් රත්තරන් සම්පතක් තිබුණාය. චිත්‍රපටයේ මයික් ෆිල්සන් ප්‍රමුඛ කිමුදුම් කරුවන් ඊට පෙර ඒ බොහෝ දේවල් ගොඩගත්තාය. කෙසේ වෙතත් මේ ගොඩගැනීම වසාදමමින් ඔවුන් සිනමා කෘතියක් නිර්මාණය කළා කියලා. මේ ඇත්ත නැත්ත සොයන්නට අද චිත්‍රපටයට දායක වූ අයගෙන් ඉන්නේ අතලොස් අය. හැබැයි ඔවුන් කිසිවකටවත් ඊට වග කියන්නටවත් ඊ ගැන කියන්නටවත් හැකියාවක් නැහැ. කෙසේ වෙතත් පසු කලෙක මයික් ෆිල්සන් තව චිත්‍රපට දෙකක් නිර්මාණය කළා. දැවන්ත හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට යනවායයි යන සලසුම තිබුණා. ඒ ගැන අපි වෙනම දවස කතා කරමු. සිනමාවේ අපූර්ව දර්ශකියමක් අපූර්ව සිදුවීමක්. ඒ කොයි හැට වෙතත් ඔහු ඉන්පසු සිනමාවෙන් ඉවත්ව ස්වාමීන් ශිවකල්ක නමින් කතරගම ආශ්‍රිත වනාන්තරයේ තපස් රැකමින් ජීවත් වී අභාවම් ප්‍රාප්ත වුණා. ඒ කාලය තුළ ඔහු නැවත සිනමාව ගැන සිහිපත් කළේවත් නැහැ. කොයි හැට වෙතත් රන්මුතුදුව ඒ සියලු දේවල් මැද්දේ අපේ පරම්පරාවට ඊළඟ පරම්පරාවට දැක ගැනීම යුතු සිනමා නිර්මාණයක් ඇරිය මෙහි සඳහන් කළ යුතුයි. ඒ දවස උදා වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මොකද හේතුව ඒ සිනමා කෘතිය ඊළඟ පරම්පරාව දැකගත යුත්තේ අපි මෙහෙම දැවැන්ත නිර්මාණ තිබුණ සිනමා යුගයක් පසු කලායකෙන අභිමානවත් හැඟීම සිළු දාටම වැටහීම සඳහා.